රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස්තල වෙත පුංචි ඡන්දේ අප මුදල් බාර ගන්න එපා කිව් අමාත්‍යංශ ලේකම්ගේ චක්‍රලේඛය රිවර්ස් පාර්ශව රැසකින් රජයට සහ ලේකම්ට විරෝධය සාමාන්‍ය පරිදි අප මුදල් සහ නාම යෝජනා බහර ගන්න ලෙසට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට මැතිවරණ කොමිසම දැනුම් දෙයි. අප බහර නොගන්නා ලෙසට නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත් සමක්. දේශපාලන පක්ෂ පළමු වරට මැතිවරණ කොමිසම හමු වෙයි. මන්ත්‍රී වරුන් 35 දෙනෙකු හෙලිකොප්ටරේ නැග පුංචි ඡන්දයට යන්න සැරසෙයි. ගෝටා සහ මහින්ද ඇතුළු ශ්‍රී ලාංකිකින් සිව් දෙනෙකුට කැනඩාවෙන් සම්බාධක කැනඩාවේ තීරණයට ශ්‍රී ලංකා රජයේ විරෝධය ජනපති සහ දෙමළ ජාතික සංධානය අතර තවත් සාකච්ඡාවක් අවසන් බෙල්ලමුලට බදු ගහලා බිල් වැඩි කරලා පොලි වැඩි කරලත් සමෘද්ධි දෙන්නවත් සල්ලි නැති ආණ්ඩුවේ ලොකු හිලක් ඇති බව අද කෙලිවැකියෙන් දේශීය පුවත්වලටයි දැන් අවධානය राज्य परिपालन सह सुदेश कटियुतु अमात्यांशे लेकं वरया मैतिवर्ण अप मुदल भार नोगन्ना आलेसट दिस्ट्रिक्ट लेकं वरुन वेत निकुत्कल चक्रलेखय अवलांगु करति बिनवा मेम चक्रलेखय संबंधेन मैतिवर्ण कोमिसम दडि अप्रसादय पलकला मे अतर अमात्यांश लेकं वरया विसिन अप तन्पत भार नोगन्ना आलेसट निकुत्कर ऐति लिपिय बल रहित करन लेसट इल्ला श्रेष्ठाधिकरणयट रीट पेत्समक इदिरिपत् करति बिनवा राज्य परिपालन सह स्वदेश कटियुतु अमात्यांशे लेकम नील हपुहिन्न दिस्ट्रिक्ट लेकम वरुण वेत चक्र लेख्याक निकुत कर तिबुना नैवत देनुम देनतुरु पलात पालन मेतिवर्णयट अदालव एप मुदल तेंपतु वहर गेनीमेन वलकिन लेसट एम चक्र लेखेन ओहु देनुम दी तिबुना अमात्य मंडले गत तीरणयकट अनुव मेम चक्र लेखे निकुत कल बवाय लेकम वरया संधान कर तिबुने केसे वेतत ईटद देशपालन पक्ष वलिन दडी विरोधयक एल्लवुना मम पहेदिलुवम कियनवा कशेरुकावक नति පිටකොන්දක් නැති නිවට ආණ්ඩුවට වහාම මැතිවරණය පවත්වන මැතිවරණයේ සියලු කාර්යභාරයන් තිබෙන්නේ මැතිවරණ කොමිසමට හා මැතිවරණ දෙපාර්තමේන්තුවට මේය ජනාධිපතිවරයා ඍජුවම අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ජනාධිපතිවරකට විරුද්ධ දෝෂාභියෝගයක් ගෙනෙන්න තියෙන ප්‍රධානම කරුණු අතර එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කටයුතු කිරීම එවන් පසුබිමක් තුල මෙම චක්‍රලේඛයට පිළිතුරු ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා ඒ පළාත් පාලන ආඥා පනතේ 4.1 වන වගන්තියෙන් මැතිවරණ කොමිසමට පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් බලය ඇති බව පවසමින් ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් අපතැම්පත් කරන්නේ නම් එම අපතැම්පත් ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන ලෙසද මැතිවරණ කොමිසම අදාළ නිලධාරීන්ට දැනුම් දෙනවා මෙලෙස ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් වන අයුරින් නිකුත් කර තිබූ මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයද සිය අදහස් පළ කළා මේ නියෝගයේ කිසිදු නීත්‍යානුකූල වළංගු භාවයක් නැහැ ලංකාවේ තියෙන මේ ව්‍යවස්ථාදායකයේ සම්මත කරපු නීතියට අනුව 104 වෙනි වගන්තියට අනුව මේ සියලුම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසමේ උපදෙස් උපමාන නියෝග ක්‍රියාත්මක කරන්නට බැඳිලා ඉන්නවා මේ ලේකම්වරයා දැන දැනම මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ ඒ වගේම මේ රටේ මේ වර්තමාන ආණ්ඩුව කැබිනට් මණ්ඩලය දැන දැනම රාජ්‍ය සේවය අතර විශාල අප්‍රසාදයක් ඇති වෙන ආකාරයට නැත්තම් මේ ව්‍යාකූල භාවයක් ඇති වෙන ආකාරයට ගනු ලබන තීන්දුව මේක ඉතාම හානිකර තත්ත්වයක් මේ අතර මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා රාජ්‍යයේ කුමන ආයතනයකට හෝ තම නියෝජිතයින් තෝරා ගැනීමට ජනතාවට තිබෙන ස්වෛරී අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ශ්‍රී ලංකාවේ නීතිය ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරන බලවත් ප්‍රහාරයක් බවයි ඔවුන් පවසන්නේ මෙම විරෝධතා සහ ප්‍රකාශයන් හමුවේ තමා යොමු කළ චක්‍රලේඛය නැවත කැඳවන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා. ඒ අනුව අප මුදල් බහර නොගන්නා ලෙස යවූ ලිපිය බලරහිත කරන බවයි ඔහු පවසන්නේ. මේ අතර අප
කැප තැන්පතු බාර නොගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තේරීම් බාර නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට්පැත් සමග්ද ඉදිරිපත් කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මෙම පෙත්සම ඉදිරිපත් කළා. මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා කිව්වා අපි පස් දෙනාම එකඟ වෙලා තමයි මේ මැතිවරණය තියෙන්නේ. දෙවැනි එක තමයි එක එක ලේකම්වරු ලියුම් ලියලා මේ මැතිවරණ ක්‍රමය සෑල්ලුවට ලක් කරන්න හදනවා. අධිකරණ නියෝගයක් ආවොතින් විතරයි මැතිවරණයක් කල් දාන්න පුළුවන්. මේ එක එක ලේකම්වරු කඩේ යන ලේකම්වරුන්ට බෑ මේ මැතිවරණ කල් දාන්න. දැන් ඊයේ අර ඇතුල් ලියුම සම්බන්ධයෙන් මොකද පක්ෂවල නියෝජිත පිළිවන් විමසීම කරා. ඉතින් ඒ ලියුම නිකුත් කර තැනින්ම අපහු කැඳවීමක් කරලා තියෙන නිසා ඒ ගැන ගැටලුවක් නැති බව මැතිවරණ කොමිෂන් සභාපතිතුමා ප්‍රකාශ කළා. රාජ්‍ය පරිපාලන අගමැතිගේ ලේකම් ලියුමක් කියවලා තියෙනවා නීති විරෝධී ලියුමක්. මුදල් තැන්පතු බාර ගන්න එපා කියලා. ස්වාධීන කොමිෂන් සභාවකට රජයේ නිලධාරියෙකුට එහෙම ලියුම් දාන්න බෑ. මම අහන්නේ මේ රජය අද අවනීතිය රජ කරවන්න හදන්නේ. අපිට පේනවා විශේෂයෙන්ම මේ කැබිනට් එක. මේ කැබිනට් තීන්දුවක් කියලා එතුමා කියන්නේ. එහෙමනම් මේ කැබිනට් එක ඉතාම නුසුදුසු කැබිනට් එකක්. අපිට නම් කියන්න තියෙන ගොන්ම කැබිනට් එකක් මේ තියෙන්නේ. මේ කිසිවකට මේ කොමිෂම යට වෙන්නේ නැහැ කියන එක අද මෙතන පැහැදිලි කරා. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ජාතික ජනබලවේගය සහ ස්වාධීන කණ්ඩායම් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අදත් ඇප තැන්පත් කළා. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බහර ගැනීම සහ නාම යෝජනා අත්සන් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. ඇප මුදල් බහර ගැනීම අවසන් කෙරෙන්නේ ලබන 20 වනදා මධ්‍යහන 12න්. නාම යෝජනා බහර ගන්නේ ලබන 18 වනදා සිට 21 වනදා දක්වායි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන්. දැන් පසුගිය මැතිවරණවලදී ඔබතුමාලත් එක්ක හිටපු පක්ෂ, දේශපාලන පක්ෂ සහ සංධාන බොහොමයක් මේ වෙනුවට වෙනම සංධානගත වෙලා තිනවා. නෑ, ඒක කිසිම අභියෝගයක් නෙමෙයි. මොකද එම පක්ෂ සංධානගත වුණාට එම පක්ෂවලින් අපේ පක්ෂයේ අපේ සලකුණ යටතේ ඉල්ලපු අපේක්ෂකීන්ගෙන් 90%ක් පමණ ඡන්දෙ ඉල්ලන්නේ මේ සැරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ. ජාතික ජනබලවේගය කළුතර දිස්ත්‍රික්කයේ සඳහා ඇප තැන්පත් කළා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඡන්දයකට තමයි අපි මේ සූදානමින් ඉන්නේ. මේ ඡන්දය ඉල්ලා හිටින්නේ ජනතාව. මේක පළාත් පාලන මැතිවරණයක් වුණාට අද ජනතාව බලාගෙන ඉන්නවා මේ රට මේ බංකොලොත්භාවයට ඇද දාපු අයට පාඩමක් උගන්වන්න. ජනතාව ඉල්ලා හිටින ඡන්දයේදී අපට පේන්නේ මේ රට පාලනය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව අද ඡන්දෙට බයේ විවිධ උප්පරවැට්ටි යොදනවා ඡන්දය නොතියා ඉන්න. අපි ලංකා ඉතිහාසයේ කවදාවත් දැකලා තියෙනවද ආණ්ඩුවක් මේ විදිහට ඡන්දයක් නොතියා ඉන්න විවිධ උප්පරවැට්ටි දානවා? මේ අතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් සඳහාද ජාතික ජනබලවේගය ඇප තැන්පත් කර තිබෙනවා. ජාතික ජනබලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙනුයි ඇප මුදල් තැන්පත් කර ඇත්තේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය සභාව සඳහා තරඟවදින ස්වාධීන කණ්ඩායමක් අද ඇප තැන්පත් කළා. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි එම නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ. මැතිවරණයේදී කොහොමද ඔබතුමාලා වෙන වෙනම තර්ක කරනවද? කොහොමද ඒකට අපි ඊළඟට තමලර් සකච්චි වෙනම තර්ක කරනවා. අනිකුත් පක්ෂ දෙකක් වෙනම තරඟ කරනවා කියලා තමයි අපි තීරණය ගත්තේ. දමල ජාතික සන්ධානයේ නමින් කවුරුත් තරඟ කරන්නේ නැහැ. මැතිවරණ ඉවරනාට පස්සේ අපි දමල ජාතික සන්ධාන වශයෙන් අපි එකතු වෙලා ඇඩ්මිනිස්ට්‍රේෂන් එක පිටවෙන්න ගැන අපි තීරණය කරන්න පුළුවන් කියලා තමයි තීරණය ගත්තේ. ආණ්ඩුවෙන් ආරාධනාවක් නැද්ද මැතිවරණයට ආණ්ඩුවත් එක්ක තරඟ කරන්න කියලා ඔබතුමා? නැහැ, ඒ වගේ මොනවත් නැහැ. මැතිවරණේ මොන වගේ අභියෝගයක් වේද ඔබතුමාට? අපිට අභියෝගයක් එච්චර නැහැ. අපේ ප්‍රදේශවල අපි තමයි ඉදිරන්නේ. ඒකෙන් කිසි සැකයක් නැහැ. සමාජය වෙනස් වෙලා තියෙන්නේ. අපිට තව වාසිය ගියසරේ තිබුණු වගේනුත් අපිට ප්‍රශ්න තියෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගෙන් සමන්විත විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් නව සන්ධානය අද දින එළි දක්වනු ලැබුවා. එහි සලකුණ හෙලිකොප්ටරයයි.
පළත්පාලන මැතිවරණයේ සඳහා මෙරට දේශපාලන පක්ෂ ගණනාවක එකතුවක් ලෙස එළිදක්වන නව සංධානයේ පිහිටුවීමේ සමාරම්භක උළෙල අද පස්වරුවේ පැවැත්තුණා. පක්ෂ රැසක මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටියා. අපේ සංධානයේ නම නිදහස් ජනතා සංධානය. මේ නිදහස් ජනතා සංධානය කියන නම අපි සාකච්ඡා කරලා තෝරගත්තේ මේ රටේ අනාගතය සහ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මූලික වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතුවී තිබෙන නිසායි. අද අපි මේ සංධානය විශේෂයෙන්ම එළිදක්වන අවස්ථාව අපි මේ සංධානය හදන්න පහුගිය සති දෙක තුනක් මේ ඉන්න අපි ඔක්කොම විශාල මහන්සියක් ගත්තා. විශාල කැපවීමක් කළා. මේ හෙට අනිද්දා එන පළාත්පාල මැතිවරණය මුල් කරගෙන තමයි මේ සංධානය හැදුවේ. ප්‍රජාතන්ත්‍රවාදය වැල් පාලමට පිවිසිදා මැතිවරණය කියන දරුවා අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙච්ච වෙලාවේ ඒකමතිකව මිත්‍රත්වෙන් සහෝදරත්වෙන් මැතිවරණ දරුවා ආරක්ෂ කරගන්න මේ පිහිටවන්නේ තවත් එක දේශපාලන සංධානයක් නෙමෙයි. ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂයේ ඉඳලා ලා බාලම දේශපාලන පක්ෂය නිදහස් ජනතා පෙරමුණ දක්වා පක්ෂ 12ක් මේ පක්ෂ 12 ඇතුලේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙක් මේ 36 දෙනා ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික 22කින් 17ක් නියෝජනය කරන බව අපි රටට කියන්නේ නිහතමානී ආඩම්බරයකින්. අපේ වම එහෙම නැත්නම් ප්‍රගතිශීලීන් එකට එකතු කරන මෙලෙස එක්මුතු වේදිකාවක් සැදීමට අපිට හැකියවීම ගැන අපි හැමෝම සන්තෝෂ වෙනවා. අපි එක මූලයකින් නිර්මාණය වුණු අය. මෑත භාගයේ පත්තුණු රජයත් හරියට අපේ ඉතිහාසයේ පස්වෙනි මිහිඳුගේ රජය වාගේ ඉතාම දුර්වල රජයක්. ජනතාවට දීපු පොරොන්දු කිසිම දෙයක් ඔවුන්ට ඉටු කිරීමට හැකි වුණෙත් නැහැ. ජනතාව ඒ පිළිබඳ අවසානයේදී කැරලි ගහන තත්ත්වයට පත්වන නිසාත් අපි මේ තත්ත්වය හොඳින් වටහාගෙන අපි විවිධ කණ්ඩායම් හැටියට රැස් වුණත් අද ඉඳලා එකම අරමුණක් සහිත කණ්ඩායමක් හැටියට අපි එකට එකතු වෙලා තියෙනවා. අද ඉතා වැදගත් ඓතිහාසික අවස්ථාවක්. ශ්‍රී ලංකාව තීරණාත්මක නිදහසෙන් පස්සේ අපි මුහුණ දෙන බිහිසුණුම ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී තිබෙන මොහොතක සියලුම ජනීජනයාගේ ප්‍රධාන කේන්ද්‍රීය හතුරා බවට මේ ආර්ථික අර්බුදය පත්ව තිබෙන වෙලාවක ඒ ආර්ථික අර්බුදයෙන් මේ රට මුදවා ගැනීම සඳහා නිවැරදි ප්‍රශස්ත පියවර ගැනීමට දේශපාලන නායකත්වයන් ක්‍රියා කළ යුතු වෙලාවක ඒ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් අද මේ සුවිශේෂී ඓතිහාසික සංධානය නිර්මාණය වෙනවා. කවුරුවත් අනි පුද්ගලයෙක් නායකයෙක් ලෙස සැලකෙන්නේ නැහැ. නායකත්ව මණ්ඩලයෙන් සාමූහිකව තීරණ ගන්න මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ඕනෑම අවදානම් සහගත තීන්දුව ගැනීමට මේ නව සංධානය සූදානම් කියන බව අවධාරණය කරමින් මාතෘභූමියට ජයග්‍රහණය ගෙනෙන්න අප සියලු දෙනා ભેද අමතක කොට සමගිව ඉදිරියට යමු. ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔවුන් සියලු දෙනාම ජනතාවගෙන් සමාව ගත යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතියක් තමයි ඔබගේ ඡන්ද අයිතිය. ඔබට රිසිසේ කැමති ආකාර කැමති පක්ෂයක කැමති පුද්ගලයෙකුට කාගෙන්වත් බාධා නැතුව ඒ ඡන්දේ ලබා දීමේ අවස්ථාව තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ දවසේ රටේ කැබිනට් එක තීන්දුව කරලා කියනවා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප බාරගන්න එපයි කියලා. ඇප තැන්පත් බාරගන්න එපයි කියලා. ඩිපොසිට් එක බාරගන්න එපයි කියලා. කැබිනට් එක කියන්නේ. එතකොට මොකද්ද කැබිනට් එක කරන්නේ? විධායකයයි කැබිනට් එකයි එකට එක්කහුවෙලා මේ රටේ ජනතාවගේ මූලික අයිතිය විනාශ කරනවා. මූලික අයිතිය පාගා දානවා. මොකද රටේ නීතියෙන් කියනවා මාර්තු 20 වෙනිදා වෙනකොට අලුත් පළාත් පාලන ආයතන ස්ථාපනය වෙලා තියෙනට. ඒක කොයි පැත්තේ සභාවක්ද කියන එක ඒක ජනතාව ගැතේ තියෙන දෙයක්. ඒක ජනතාව ගන්න තීන්දුවක්. හැබැයි ජනතාවට ඒ තීන්දුව ගන්න ඒ අයිතිය ලබා දෙන්නට ඕන. මහා පුදුමාකාර දෙයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒකෙන් සිද්ධ වුණු ඒ මහා ආන්දෝලනාත්මක తత్వය තුල ඒ තීන්දුව රිවර්ස් කරගන්න සිද්ධ වුණා. හැබැයි ඒක රිවර්ස් කරගන්නට ඕන කැබිනට් එකේ. කැබිනට් එක ආපහු රැස් වෙලා රටෙන් සමාව ඉල්ලන්න ඕන. මේ කරපු වරදට කොහොමද කැබිනට් එකක් තීන්දුව කරන්නේ? නාම යෝජනා ක්‍රියාවලිය නතර කරන්න. අපතෙන්පත්ු බාර ගැනීමේ ක්‍රියාවලිය නතර කරන්න. ඒකට කැබිනට් එකට විධායකට අයිතියක් නැහැ. මේ වගේ ඔලොමොට්ටල යුගයක අපි ඉන්නේ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.
ටෙලිවිෂන් ටෙලිවැකිය. මේ දවස්වල මේ අන්දරේලා වැහි වැහැලා හිස නැති වලිගය කතා කරන චරිත තමයි දිගටම පේන්ට ඇත්තේ. මේ අන්දරේලාගේ චරිත නිසා දිගට හරහට අලුත් මේ උපමා උපමේය උපහැරණ එහෙම නේද අපේ ශබ්දකෝෂයට හරි පහසුවෙන් එකතු කරන්න පුළුවන්. ඒක වෙනම වෙලාවක ලියමු. හොඳේ, දැන් ඔය ඊයේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කිව්ව මෙන්න මේ වචන ටික අහලා පටන් ගමු. ටෙලිවැකිය, අද පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය නැති වෙලා. හැබැයි පාර්ලිමේන්තුවේ කරන කාර්යභාරය මේ රටේ පුරවැසියෝ හරියට දන්නව නම් මල් තියලා වඳී කියලා මට හිතෙනවා. එදා පාර්ලිමේන්තුවේ කතා කරපු කැතම වචන ටික තමයි යන්නේ ටීවී එකේ. එතකොට මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට හෙන ගහපන් මරපන් කියන එක සාධාරණයක් තියෙනවා නේද? දැන් ඇත්තටම වර්තමාන දියවන්නාව මේ තරම්ම රට ගොඩනැගූ තැනක් නම් නේද? ඉතින් අපේ යුතුකමක් තියෙනවනේ මේ කියන ඉල්ලීම ඉෂ්ට කරන්න නේද? ඒ නිසා ඔය උදේ පාන්දරින්ම දෙවියන් බුදුන්ට මේ මල් පූජා කරලා තව මේ සුදු පිච්චයි ගැට පිච්චයි කලවම් මල් වට්ටියක් ඔය එන ගමන් දියවන්නාව මැද පැත්තේ තියලා වැඳලා ආවේ. මොකද රටට කරපු සේවයට නේද? ඇත්තමයි, ඒත් නිකන් හිතට මදි මදි වගේ. ඒ නිසා හවස වැඩ ඇරිලා යනකොට සුවඳ හඳුන් කූරු ආදී එක්ක හවසත් මල් වට්ටියක් ගිහිල්ලා පූජා කරලා තියලා යන්න ඕනි කියලා හිතුවා. දැන් ඔය මල් තියලා වඳින්න ඕන තැන ඉන්න ආචාර්ය බන්දුල ගුණවර්ධන නේද? මල් තියලා වඳින්නම ඕනේ හේතුව ඊයේ කිව්වා. ඔන්න අහගන්නකෝ. ජනවාරි, පෙබරවාරි, මාර්තු වැනි මාසවල රජයට බදුමගින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යම දැරිය යුතු වියදම් දරන්නට සිද්ධ වෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලි, වෙනස් සුබසාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නැහැ. ඒ නිසා රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේදී ඒ වැටුප් බිල සහ විශ්‍රාම වැටුප් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන සඳහා තමයි ප්‍රමුඛතාවය ලබන්නේ. වැටුප් ගෙවීම පිළිබඳ පවතින දුෂ්කරතාවය නිසා සමෘද්ධි සාන ආධාර ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධ වෙන්න ඉඩ තිබෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. සමෘද්ධිය පවා ගෙවන එක කල් දාන්න වෙනවලු. රජයට ආදායම් නැහැලු. දැන් ආචාර්ය බන්දුල එහෙම කියලා ඔන්න කටගන්ට ලැබුණේ නැහැ. රාජ්‍ය ඇමති සේමසිංහ කියනවා වැටුප්, විශ්‍රාම වැටුප් ඒ සමෘද්ධිය ගැන බය වෙන්න එපාලු. මේ කොහොම හරි ගෙවා ගන්නවලු නේද? ගෙවා ගන්නවා නෙමෙයි, කොහොම හරි ගෙවනවලු. ඇත්තටම මේ සෙට් එකම නිකන් අන්දරේලා වගේ නේද? ආ, රජගෙදර කවටීන් වගේ නේද? මේ ඇත්තටම දැන් කවුද මේ අයගෙන් ඇත්ත කියන්නේ? දැන් ජනාධිපති කිව්වා කියලානේ ආචාර්ය බන්දුල කිව්වේ නේද? සල්ලි නෑ කියලා. කවුද එතකොට ජනාධිපති රනිල්ට කියන්න ඇත්තේ? මුදල් ඇමතිනේ නේද? මුදල් ඇමතිට කියන්න ඇත්තේ මුදල් අමාත්‍යංශයයි මහ බැංකුවයි. ඔය දෙක එකතු වෙලානේ නේද? සල්ලි නෑ, රජයේ ආදායම නෑ කියලා ඒගොල්ලනේ කියන්න ඇත්තේ. එතකොට මේ තරම්ම බදු ගහලා, මේ තරම්ම පොලි වැඩි කරලා, මේ තරම්ම බිල් වැඩි කරලා, වැඩි කරන්න හදන ගමන් ඉන්ධන වැඩි කරලා, ඒත් මේ රජයට ආදායම් නැත්තං අම්මපා කොහේ හරි ලොකු හෙන හිලක් ඇති. නැත්තං ඔය ආචාර්ය නන්දලාල්ගේ ඉඳලා මේ හැම දෙනාගෙම මේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි ඇති. ඒකනේ මෙහෙම වෙන්නේ නේද? දැන් අර රට බංකොලොත් කියලා නිල වශයෙන් නිවේදනය කරානේ නේද? එදාට පස්සේ නැවත කරපු භයානකම ප්‍රකාශය තමයි මේ රට දැන් නන්නත්තාරයි, බංකොලොත් චකබ්ලාස් තරුණ භාෂාවෙන් සමතලාම වෙලා කියලා ඊයේ කියපු කතාව. ඒ කියන්නේ ඊයේ ආචාර්ය බන්දුල කියපු විදිහට දැන් ඉතින් අපිට වැටුප් ගෙවන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධිය ගෙවා ගන්නටත් බැරි තරමටම අමාරුයි නේද? ඉතින් ඊටත් වඩා ආයේ කොහෙ වැටෙන්නේ ඇයි නේද? අපි දැක්කා අද පුවත්පත්වල තියෙනවා ඊයේ සමහර තැන්වල විශ්‍රාම වැටුප් ගන්න ගිහිල්ලා රස්තිය අදුනා කියලා. මේක ඇත්තනම් දැන් ආචාර්ය බන්දුලගේ තියරිය අපිට වැඩක් නැහැ. මොකද්ද ආචාර්ය බන්දුලගේ තියරිය? මේ ඔක්කොම මැද්දේ අමුතු තියරියක් කියනවා. මොන ආණ්ඩුව හිටියත් ඕකම තමයිලු. ඈ, මොන ආණ්ඩුව හිටියත් ඕකම තමයිලු. මරු තියරිය නේද? කවුරු ආණ්ඩු කළත් මේ භාණ්ඩාගාරයට ලැබෙන්නේ මහජනයාගෙන් ලබා ගන්න බදු මුදල් හා බදු නොවන ආදායම් මගින් තමයි මේ සියලු වියදම් දරන්න සිද්ධ වෙන්නේ. මුදල් අමාත්‍යතුමාගේවත්, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේවත්, අග්‍රාමාත්‍යතුමාගේවත්, කැබිනට් මණ්ඩලයේවත් පුද්ගලික මුදලකින් වියදම් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් දැන් අපිට කවුරු හිටියත් එකයිනේ නේද? මොකද දැන් ඉතින් ඔයාලට බෑ කියලාම ඔප් වෙලා අහවරයිනේ. ඉතින් එහෙමනම් වැදගත්ම ප්‍රශ්නේ ඇත්තටම මේ ඇත්තමද මේ කියන්නේ? මේ ඇත්තටම රජයට ආදායම් නැද්ද? එහෙමත් නැත්නම් අර මැතිවරණයේ කල් දාන්න කාලයක ඉඳලා දරන උත්සාහයම ප්‍රතිඵලයක්ද?
මොකද දැන් මීට ටික දිනකට පෙර මතකද රංජිත් සියඹලා පිටියේ කිව්වා මුදල් අච්චු ගහන්න වෙනවා මැතිවරණයේ තියෙනවා නම් එහෙම මුදල් අච්චු ගහලා මැතිවරණයේ තිබ්බොත් ඒ විදිහට මුදල් අච්චු ගහලා මැතිවරණයක් තියපු ලෝකේ පළමු රට බවට අපි පත් වෙලා අපි ලෝක වාර්තාවකුත් තියයි කියලා නේද ආ ඇත්තටම ඉතින් මේ ගෙවුණු කාලේ ඔය කණ්ඩායම තියපු ලෝක වාර්තාත් එක්ක ගත්තාම මුදල් අච්චු ගහලා මැතිවරණයක් තියෙනක මොන කජ්ජක්ද නේද හොඳයි ඇත්තටම දැන් රජයේ ප්‍රශ්නේ රාජ්‍ය සේවක වැටුප විශ්‍රාම වැටුප සමෘද්ධිවත් ගෙවන්ට ආදායමක් නැත්නම් ඒකනම් ඇත්ත දැන් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි නේද ලොවක් දිනපු ලෝකේම බය ජනපති රනිල් අර ලොකු සර් වගේම ෆේල් රනිල් ආව ගමන් ජාත්‍යන්තර ණය පට්පට් ගාලා දෙනවා කිව්ව අයට දැන් කියන්න තියෙන්නේ ඇවිල්ලා මාස 7යි දැන් එහෙනම් ෆේල්නේ නේද හැබැයි දැන් එක පාරටම මෙහෙම කියාගෙන එන්න එපා. ඇවිල්ලා මාස 7න් කොහොමද ප්‍රශ්න බේරන්නේ කියලා නේද? පාර්ලිමේන්තු ජීවිතේට අවුරුදු 40ක් 45ක් විතර වෙනවා. හොඳේ. දැන් බලාගෙන ගියහම අර අපි කාලයක් කිව්වා සර් ඔයා ෆේල් කියලා නේද? දැන් සර් විතරක් නෙමෙයි ඔක්කොමලා ෆේල්. දැන් බලාගෙන ගියහම රනිල් සර්ත් ෆේල්නේ නේද? අපි නෙවෙයි කියන්නේ. කවුද කිව්වේ? ආචාර්ය බන්දුල. ආචාර්ය බන්දුල කිව්වා අයවැය වියදම් වලින් 5% කපන්න කියලා ජනාධිපති රනිල් කැබිනට්ටුවට කිව්වලු. ඒ කියන්නේ ඔය අමාත්‍යංශවලට වෙන් කරපු මුදල් වලින් 5% කපන්න කියලා. මේ වර්ෂයේ පුරාවටම මේ ආදායම් ගැටලුව පවතින නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න සියලුම අමාත්‍යංශවල අයවැය ලේකණේ මගින් වෙන් කර තියෙන මුදල් වලින් 5% කපා හරින්. දැන් අයවැය ඉදිරිපත් කරලා තාම මාස 2යිනේ. නොවැම්බර්නේ ගෙනාවේ. ඉදිරිපත් කරලා මාස 2කින් කියනවා මගේ අයවැය වැරදි අය අඩුයි නේද? ඒ නිසා වැය කරන්න තියෙන මුදලින් 5% කපන්න කියලා. ෆේල්නේ නේද? රනිල් සර්ත් ෆේල්. දැන් ඇත්තටම ඡන්දය ගැන කියලා ටෙලිවැකි අවසන් කරන්නයි සැලැස්ම. මැතිවරණයට යන්නේ රුපියල් බිලියන 6ක් 10ක් අතර මුදලක්. හොඳේ සල්ලි අච්චු ගහන්න යන්න එපා. නිකන් ඕවා කලබල කරගන්න හොඳ නෑ මේ වෙලාවේ. මතකද අර මේ ගෝඨාභය සර් දීපු බදු සහන නේද? අර සීනි බදු වංචාව එහෙම නේද? ආන් ඒ වයින් රජයට නීත්‍යානුකූලව රුපියල් බිලියන 50ක් අය කරගන්න පුළුවන්. හරිද? දැන් ඔය සීනි සමාගම් ගැන එහෙම දුකක් නැත්තම් නේද? ඒගොල්ලන්ව බදාගෙන අඬන්නේ නැත්තම් අනේ ඔය බිලියන 50 වහාම අය කරගන්න හොඳටම ඇති. මේ නිකමට වගේ කිව්වේ හොඳේ. ඔවුනේ බදු වංචා කළ මුදල් අය කරගත්තොත් මැතිවරණ 5ක් තියන්න පුළුවන් 10 ගානේ. අද ටෙලිවිකේ මතක් කරන්නෙම ඇත්තටම මේ අන්දරේලා කියන කතා ඇත්තනම් වැටුප්පලට සමෘද්ධිවලට නේද? අද ඔයාලා ගාව සල්ලි නැත්තම් හරිද? ගෝඨාභය සර් ෆේල් වුණා වගේම රනිල් සර් ඔයත් ෆේල්. ආචාර්ය නන්දලාල් ඔයත් ෆේල් නේද? අනිත් අය ගැන නම් ඉතින් ආයි අමුතුවෙන් කතා නෑනේ නේද? කොහොමත් ෆේල්නේ ආ? දැන්වත් මේ රට පාස් කරන්න ඕනේ. මේ රට පාස් කරන්න නම් විද්වත් මණ්ඩලයකට රට ටික කාලයකට හරි දීලා බලන්න ඕනේ. රට පාස් කරන්න පුළුවන් අය ඉන්නවද කියලා එන්න කියලා බලන්න. ඔය ඔයාලගේ පාට කොළ පාට නිල් පාට රතු පාට දේශපාලනයෙන් තොරව රට පාස් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆූජිමරි ඇතුළු ජපාන ව්‍යාපාරික කණ්ඩායමක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ඇතුළු ජපාන ව්‍යාපාරිකින් කණ්ඩායමක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය පතල් ගැනීම ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ශ්‍රේෂ්ඨ පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා. නව සහ නැගියන කර්මාන්තවලට රට හැඩගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණයන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට කැනඩාවට ඇතුල්වීම තහනම් කරමින් සම්බාධක පනවනු ලැබුවා. කැනඩාව ගෙන ඇති මෙම තීරණයට ශ්‍රී ලංකා රජය සිය විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයාව අද විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා තිබුණා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකුට කැනඩාව සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව මෙම සිවුදනාට එරටට ඇතුළු වීම තහනම් වනු ඇති. කැනඩාව සම්බාධක පැන වූ අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලොතිනල් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයයි. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමිනුයි කැනඩාව මොවුන්ට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ. ඒ අනුව කැනඩාව සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීම මෙම සිවුදනාටම තහනම් වනු ඇති. යම් හේකින් ඔවුන්ට කැනඩාවේ දේපලක් ඇත්නම් ඒවාද රාජසන්තක කරන බවයි කැනේඩියානු රජය පවසන්නේ. එසේම මෙම සිවුදනාට කැනඩාව තුළ සංක්‍රමණික හෝ සරණාගත රැකවරණය හිමිවන්නේ නැති බවයි කැනේඩියානු රජය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. මේ අතර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු සහ හමුදා සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව මෙම සම්බාධක පැනවීම පිළිබඳව ලක් රජයේ කනගාටුව පළ කිරීමට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යාංශයට අද කැඳවනු ලැබුවා. විදුලි බිල යලිත් ඉහළ දැමීමේ තීරණය හමුවේ ව්‍යාපාරික ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. රජය ගත යුත්තේ තමාට සුභවාදී තීරණ නොව සමස්ත ජනතාවටම සුභවාදී තීරණ බවයි ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර පවසන්නේ. මේ අතර ඉහළ යන විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් පීඩිත ජනතාව අද සිය දුක සියතට කිව්වා. විදුලි බිල යලිත් ඉහළ දැමීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව ජනවාරි පළවෙනිදා සිට විදුලි බිල යලිත් ඉහළ යාමට නියමිතයි. කෙසේ වෙතත් ඉහළ යාමට නියමිත විදුලි බිල හමුවේ සමස්ත ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද කබලෙන් ලිපට වැටි ඇති බවයි ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය පවසන්නේ. මේ වෙලාවේ අපේ ලොකුම අර්බුදය ඇවිල්ලා තියෙන්නේ රටේ විදුලි බිල. විදුලිය එකපාරක් 70%කින් වැඩි කළා, ආයසරයක් වැඩි කරොතින් මේ මිනිස්සුන්ට ජීවත් වීමේ හැකියාව නැහැ. රජයක් බොරුවට නඩත්තු කරන්න හැම දෙයක්ම වැඩි කරනවා. හැම දෙයක්ම වැඩි කළ රජය නඩත්තු කළ රටක් නැති තැන රජයක් මොකටද? මම මැතිඇමතුරුන්ට මේවා ප්‍රශ්න නෙවෙයි. ඒ ලොකු තීරණ ගන්න මේ මහා බැංකුවට මේවා ප්‍රශ්න නෙවෙයි. මේවා ප්‍රශ්නයක් වෙන්නේ රටේ මහ ජනතාවට, ව්‍යාපාරිකයන්ට, රටේ කොඳුනාරටියට, අපේ SME එකට. ඔබතුමාලා හිතන්න ඕනේ තීරණ ගන්නකොට සුභවාදී තීරණ තමන්ට හරියන තීරණ නෙවෙයි, රටට සුභවාදී තීරණ ගන්න. මහජනයට හරි තීරණ ගන්න. මොකද මේ ඔබලාව පත් කරලා තියෙන්නේ මහජන ඒ රටේ සුභ සිද්ධිය පිණිස. ඒගොල්ලන් රකි කියන පරමාර්ථයේ මිසක තමන් රකි කියන පරමාර්ථයේ උඩ නෙවෙයි. විදුලි බිල වැඩි කිරීම හමුවේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මධ්‍යම පාන්තික හා එදා වේල සොයාගෙන ජීවිතය ගැටගහ ගන්නා ජනතාවටයි. මේ හමුවේ එම ජනතාව හරිහම්බ කරන මුදලින් වැඩි කොටසක් විදුලි බිල වශයෙන් ගෙවීමට සිදුව තිබෙනවා. කරන් බිලයි වතුර බිලයි එමදෑම ගෙවලා අපි බඩගින්නෙන් තමයි ඉන්නේ. ගොළු එමදෑම වැඩි කරනවා, නැති මිනිස්සු එමදෑම අසරණ වෙලා ඉන්නවා. ලයිට් බිල වැඩි කරන්න එපා. මේ වැඩි කරත් අපි තවත් වැඩෙනවා. වැටලා ඉන්නේ දැනට නගිට ගන්න බෑ අපිට දුප්පත් මිනිසුන්ට. ඔක්කොම ගණන් ගියාම කොහමද ජීවත් වෙන්නේ මිනිස්සු? ගෙදර පවුල් පිටි වලට ගියත් හරි මදි ජීවත් වෙන්නේ. තුන් වේලක් කන්න එක මිනිස්සු එක වේලයි කන්න යන්නේ. දැන් කවුරු හරි අමතක කෙනෙක් ඇවිල්ලා ගේ ඇතුළේ බැලුවාන අද කන කෑම මොනවද කියලා දැනගන්න පුළුවන්. දාණ්ඩු අය ඔහොම වැඩි කරනවා කියන්නේ අපි කොහොමද බිලක් ගෙවන්නේ? අපිට කණ්ඩ විදියකුත් නැහැ. අපි අන්තිම අසරණ වෙලා තින්නේ. ඔබම අමාරුවෙන් කාලා ජීවත් වෙනකොට කරන්ට් බිල වැඩි කරනවා. ලයිට් බිල අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ. ඕක ඔය සෙල්ලම නම් මේ පාර දාන්න ලෑස්ති වෙන්න බෑ. ලයිට් බිල නම් අපිට ගෙවා ගන්න බෑ. මේ ලයිට් බිල විතරක් නෙවෙයි වතුර බිල, ගෑස් එක. මුන්ට කියලා තේරුමකුත් නැහැ. මුන්ට මොල්ලෙත් නැහැ. අපේ කුලී රස්සාව කරන්නේ අපිට කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ. ඒ තරඳ වෙනකොට ඉටිපන්දේමෙන් තමයි ජීවත් වෙන්නේ. ඉටිපන්දමක් ගන්න ගියොත් කීයක් යනවද? අද තමයි මම ලයිට් බිල බලුවේ එන කන. 20,000 කන. වැඩක් නැහැ කියලා. ලයිට් බිල් වැඩි වෙනවා අපිට නම් ගෙවා ගන්න විදියක් නැහැ. අපිට ගෙවා ගන්න තියා අද කාලා හෙට කණ්ඩ සල්ලි නැහැ. ඒ හින්දා අපිට සාහනයක් දෙන්න ඕනේ. මේ ආරෝදේ මාවතේ ඉන්න ගොඩාක් දුප්පත් මිනිස්සු. එදා වේල හොයාගෙන කන්න බැරි මිනිස්සු. මයින්ද මාත්‍යර දුන්නා, එයා මාත්‍යර දුන්නා, මෛත්‍රීපාල දුන්නා, රනින් මාත්‍යාව. එයා මොනද කරන්නේ? යාර කැලේ තමයි යන්න වෙන්නේ. මිනිසුන්ට හරි අසාධාරණ තමයි ගොඩක්ම යන්නේ. රට ඉවරයි. මිනිස්සු ඔක්කොම අද කෑවොත් ඇට මොන කන්නේ කියලා බලාගෙන ඉන්නේ. මේ කීනින් සර්විස් වැඩ කරගෙන ජීවත් වෙන්නේ. ලයිට් නිවල පොල් තෙල් ලාම්පුවත් ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැද්ද? ගම්පැත වගේ දරවලින්ද අර ලාම්පු වලින් නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ඒක අසාධාරණයක්. ඒක අඩු කරනවා නම් අපි ලෙඩ වෙන්නෙත් නැහැ. බිත්තර ආනයනය කිරීම හරහා කුරුළු උණ වසංගතය රටට ඇතුළු වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසනවා. මේ අතර ඉන්දියාවේ සහ පකිස්තානයේ පසුගිය මාස 6 තුළ කුරුළු උණ රෝගය පැතිර ගිය බැවින් එම රටවලින් බිත්තර ආනයනයට අවසර ලබා දිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හිමාලි කොතලාවල ප්‍රකාශ කළා.
කුරුළුණු කියන රෝගය බොහෝ වේගයෙන් මිනිසාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් රෝගයක්. මෙම වදුර ආවොත් ලංකාවට 2019-20 මුහුණ දුන් COVID-19 මේ ලෝක වසංගතයට වඩා දරුණු විය හැකි ලංකාවේ මහජනතාවේ සෞඛ්‍ය තත්ත්වය. ඒ වගේම COVID-19 වෛරසයට වඩා මෙම කුරුළුණු කියන වෛරසයේ සමහර ප්‍රභේද H1N1, H5N1, H9N2 කියන මේ ප්‍රභේද වල මරණ අනුපාතය වැඩි COVID-19 කියන වෛරසයට වඩා. ඒක හින්දා මේක විශාල මහජන ප්‍රශ්නයක්. එහෙම ආනනයක් සිදු කරනවා නම් අනිවාර්යයෙන් කුරුළුණ රහිත රටකින් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියාමනයේ මත සහ නිරෝධායන කටයුතු වලට යටත්ව ආරණ කිරීමක් සිදු කළ යුතු බව අපි ප්‍රකාශ කරනවා. ඉන්දියාව පාකිස්තාන ආදී කුරුළුණ රෝගය ඇති රටවලින් බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නැති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසන්නේ. නොවැම්බර් වලත් ඉන්දියාවේ අවුට්බ්‍රේක්ස් තිබිලා තියෙනවා. ඒක නිසා ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ අවස්ථාවේ නිර්දේශ ලබා දෙන්න පුළුවන්කමක් නැහැ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව, ඇමරිකාව වගේ රටවල්, බ්‍රසීල් වගේ රටවල් වල කුරුළුණ වලින් තොරයි. මුතට ඒ වෑයම තමයි බිත්තර ගේන්නත් වෙන්නේ. කුරුළුණ ආවහම මුළු ෆ්ලොක් එක පිටින්ම මරලා දානවා. ඉතින් මිනිසුන්ටත් හැදෙන ලෙඩක්. මිනිසුත් මැරෙන්න පුළුවන්. හැම පැත්තරම පැතිරෙන්න පුළුවන්. අපි කිසිම සූදානමක් නැහැ මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න. ඒක නිසා තමයි ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය කුරුළුණ වලින් තොර වෙච්ච රටකට රටකින් විතරයි සතෙක් හෝ සත්ව නිෂ්පාදනයක් ආනයනය කරන්න වෙන්නේ කියලා. මේ අතර සත්ව ආහාරවල මිල ගණන් වලට කිසියම් සහනයක් ලබා දෙනවා නම් වෙළඳපළ ඉල්ලුමට සරිලන බිත්තර සැපයුමක් ලබා දිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකින්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර පවසනවා. සේසින් ධනාධිපතිතුමාගෙත් මුදල් ඇමැතිතුමාගෙනුත් වෙළඳ ඇමැතිතුමාගෙත් කෘෂිකර්ම ඇමැතිතුමාගෙත් අපි ඉල්ලා සිටින්නේ මේ සත්ව ආහාර අමුද්‍රව්‍යවලට යන මිල අඩු කර ගන්නත් ඒවා සුලභ කර ගැනීමත් තමයි ඉදිරියේදී අපිට සිදු කළ යුත්තේ. විදේශීය ගෙන්නන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය යම් කිසි සහනයක් දෙන්න. එතකොට අපිට මේ නිෂ්පාදන වීදම අඩු කරගෙන නැවතත් වෙළඳපොලේ ඉල්ලුමන සරිලන විදියට විශේෂයෙන් බිත්තර අපිට ලබා දෙන්න පුළුවන්. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.